තමන්තාචක්කවාලිසු අන්ත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සග්හෙමොක්කේ දම් දම්ම සවනෙ කාලෝ අයන් බধাतھا धම්্ම සವनेෙ කාह අන් බধাන්तھا धम्্ම සವने खाह අන් බধাන්ھا නමුతස බගविතුु අරහතුु सम्මාसබුदन्ද्य නමෝතස්සේ භගවෙතු වරහතුෝ සම්මා සම්බුදදස්සේ නමෝතස්සේ භගවෙතුෝ අරහතුහෝ සම්මා සම්බුදු්දස්සේ සූත්‍රපිටකි සනිත නිකායට අදාලව දේවතා සයෘති නලවක්ගේ ඕෝගතරණ සූත්‍රය සාගච්ඡා කරගන්නට යෙදුනා අද දවසිත් ඕග තරණ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ඒ සූත්‍ර දේශනාව පිළිබඳවම ගැඹුරු විග්‍රහයක් සිද්ධ කරගන්නට බලාපොරොත් වෙනවා චතුරි සති ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මලික කරගෙන අපි කල්පනා කරන්න ටඕන අපි ජීවිතේ මොනවිදිහයට කුමනදේ තුළ කටයුතු කරගෙන ගියාත්ම අපි ඒ සිද්ධ කරන හැම කටියයුත්තක් තුළම උතුන් ධර්මාවබොහොද්ධය තුළ තියෙන වටිනකම ජීවිතයට තේරුම් අරගෙන එ ධර්මාවබෝධය හැර අපිට ජීවිත වෙන වටිනා යමක් ලබන්න නැතිබාව තේරුන් අරගෙන ත් හැම කටයුත්තක්ම ධර්මවබෝධයට ප්‍රත්තියක් කොසේල් සිද්ධ කළගත්තොත්තමයි අපිට මෙ ලබිච්ච මනුස්ස ජීවිතයේ උපරිම පලප්‍රෝජනයක් සම්බුද්ධ ශාසනය තුළ ලබාගන්නට පුළුවන් කමතියන්නේ හොදෙක්ම අපි බුදුදහම ආගමක් විදිහයට තමන්ග ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් ඒගේම තමන්ගේ සංස්කෘතියක් විදියට පමණක් ජීවිතයට එකතු කරගෙන තියෙනවානම් ඒක බොහොම අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. අපිට දුර්ලබූ බුදශාසනය ඇසුරු කරන්නට භාග්්‍ය අවස්ථාව තිබේදී ඒ දුර්ලබූ ශාසනය තුළ අපට කල්්‍යයානමිත්‍ර සම්පත්තිය ඇසුළු කරමින් ධර්මය ශ්‍රභණය කරමින් ධර්මය යෝනිසෝ මනසිකාර කරමින් දම්මාලු දැම පටිපදාව හික් මෙමින් වහවහාම ධර්මතහා අවබෝධ කරගෙන තමන්ගේ එදිනදා ජීවිතයේ කටයුතු සිද්ධ කරනකොට පැවැත්මත් තුළඒ පැවැත්ම ධර්මයට හික්මෙමින් ගේ අනෙකුත් කටයුතු සැලසුන් කරනවනම් සංවිධානය කරනවා නම් ධර්ම අවබෝධයට ප්‍රත්තියක් වසයෙන් ධර්මවබෝධයට පහසුවක් වසේල් එතන තමයි අපට සැබහෑම බෞද්ධක් බවට පත්වනට පුළුව අංකමල වෙන්නේ. මොකද බෞද්ධයක් කියලා කියන්නේ ජීවිතයේ වෙනමනා හරි දෙයක් අංකේක කරග සමාජ තිබුණු පලියට අපිඋපතින් බෞද්ධුණු පලියට මොනොවමහරි දෙයක් කරන එක නෙවෙයි. බුද්ධ ශාසනය කියල කියන්නේ නිවන් දකින්න මොනොවමහරි දෙයක් කරන ශාසනයක් නෙවෙයි. තර්ම අවබෝධය පිණිස මොනවමහරි දෙයක් කරලා හරියන්නේ නැහැ. ධර්ම අවබෝධිය පිණිස කළයුතු ප්‍රතිපදාව මාර්ගය භාග්‍යුතුන් වහන්සේ. යථවාදී තථකාරී ගුණින් යුත්තව පෙන්න අවදාලා. එතකොට අපිට එභාග්‍යවුතුන් වහන්සි පෙන්නපු මග පිළිවෙත තුළ හික්මීම අවශ්‍ය කරනෝ උමනා කරනවා එතකොට අපි කල්පනා කරන්නට වටිනවා අද වෙනකොට අපේ මේ සම්මත බෞද්ධ සමාජය තුළ ධර්මාා ඔබෝධය මූලික කරගෙන ධර්මය වෙනුවෙන් ඇපකැප වෙලා කටයුතු කරන පිරිස් භෝම හිගයි සමස්ත බෞ බෞද්ධතුලම දෝරා අපි කල්පනා කරන්නට වෙනවා. මෙ ධර්මඔබෝධය සහ ධර්මය තුළ හික්මීම කියන එක ඒ තරම් ලේසි පහසුකාර්යක් වෙන්නේෙ රැහැ ඒකත් අති දුල්ලබ ගනී කාරණාවක් බවට පත්තිෙනවා මේක තමයි ලොක ස්වභභාවය ඒකට හේතුව හිතේ ස්වභාවේ තමයි නිරන්තරයම කලේස ධර්මයන්ට යට පත්තන එක. කලේස ධර්මයන්න එක හම්භාගන යන එක හිත කැමති පැවත්මට හිත කැමති පැවැත්මත් සම්හන්ධතාවේ පවත්තන්න අපි විශේසෙන්ව මේ ඕෝග තරණ සූත්‍රී තුළත් සාකච්ඡා කරමින් පැමැණේ අවිද්‍යෝග දිට්්‍යියෝග කාමෝග භවෝග කියෙන් සතරමහා ඕගේට මැදිවෙන විදිහත්ඒ සතරමහා ඕෝගෙන් එතරවෙන විදි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාසට පත් කළ පාකාරය. අපි නැවතසූත්‍ර දේශනාව මතක් කරගන්නවා නම් ඒ සුත නේකන් සමයන් භගවා සාවත්්‍යයන් විහරති ජේතවනේ අනාතපින්ඩිකස් සාරාමේ අතකෝ අ්‍යතරා ධීවතා අභික්කන්තාරත් අභිකන්ත වන්නා කේවලකප්පන් ජේතවනන් ඔभाාසිවා. යන භගවා තේනුපසන්කමි උපසම්කමිත්වා භගවන්තන් අභිවාධත්වා ඒකමන්තන් නට්හාසි, ඒකමන්තන් ටිතාකෝසා ධේවතා භගවන්තන් ඒතද වූච්ච කතන්නු තුවන් මාරිස ඕගමතරීති දැන් අපි කල්පනා කරන්න ටෝන මේ සූත්‍රදේසනාව පරිදි බුදුරජාණන් වහන්සි සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවසනකොට චත්වර්ණයෙන් යුත්තව බබලවමින් ක්තරාධ්‍යවතාවක භාග්‍යවතුන් වහන් සමී පේට ඇවිල්ල අහන ප්‍රශ්නයක් තමයි නොබහන්සේ කොයි විදිහටද ඕගේය තරණය කළේ. එදවන බුදුරජාණන් වහන්සේ දෙන උත්‍රය තමයි මේ ඕෝගේය තරණය කරපු විදිහ අපතිට්ටන් කවාහන් නවසෝ අනායුහන් ඕෝගම තරින්ති යථකතම්පණ තුවන් මාරිස අප තිට්ටන් අනායූහන් ඕගම තරීතිී ඇවැත්නි මම නොපිහිටිමින්ද වෑයන් නොකරමින්ද ඕගේ තරණය කලා කියල කියෙනවා. එදොර අපි කාරණාව පිළිබඳ යම් තාත්දුරට සාකච්ඡා කලා පිහිටන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව කොහොමද ඕගේ තරණය කරන්නේ කියන එක. ඕගේය කිවට පස්සේ අපේ ඔඩුවට එක එක දේවාල් එන්නට පුළුවන්කම තියෙනවා හැබෑි මතක්කරගත්ත පරදිම ෝග කියලා කැනෙ සතර මහා ෝගිය කාමයත් භවයක් දිට්ටියත් අවිද්‍යාවත් ඇතවට මේක අපි හතරකට වෙන් කලාට කාම භව දිට්ටි අවිද්‍යාකෙන් හතර එකටම ගලාගෙන යන හතරක් අපි අවිද්‍යාව නිසා අපි අම්තනකට දිට්ටි ගත වෙනවා දුෘෂ්ටි ගත වෙනවා. ඒ දෘෂ්ටියත් එක් අපි පැවැත්ම පවත්වනවා පැවැත්ම කාමභෝගී බවට පත්වෙනවා. අපිට පවතින අවිද්‍යා සහගත ස්වභාවේ නිසා පටික්ච සවපාද ධර්මයෙන් බැහැරව අපි ජීවිතය කුමන් හෝ දුෂ්ටිගතයක පැටලෙනවා. අපි ඇත අන්තය හෝ නැත අන්තය හෝ කුමන හෝ හෘතයක් තුළට හරි බැහගන්නවා. මේ මොකක් තුළ බැහැගත්තකට මොලික හේතුව අවිද්‍යාව. ය අවිද්‍යාව මත පිහිටල තමයි මේ දිට්ටි ය තුළ බැහගන්නේ. ඒ දිට්ටියය තුළ තමයි අපි භවය එහම නැත්තම් පැවැත්ම පවත් පදන්නේ.ඒ පැවැත්මම කාමබෝගී බවට ප කාමය බවට පත්වෙනවා එහෙමනම් අපේ ජීවිතය පැවැත්ම තියෙන්නේ මොකත්තුල දෙ කියලා කල්පනා කල්ල බැලුව තියන්නේ මකක්තුලද සතර මහා ඕගේ මත අවිද්‍යාවෝග දිට්ටියෝග භවෝග කාමෝග කියන මේ ෝගේ එතමයි ජීවිතය වෙලා තියෙන. එහෙමනම් පිහිටලා තියන්නේ මොක්ත් තුළද සතරමහා ඕගය පිහිට ලතමයි පැවැත්ම පවත්තන්නේ. සතරම ඕෝගය තුළ පිහිට පවැත්තන්ට අවිද්‍යාව තුළ ගි අවිද්‍යාවෙන් එතරවීමක් නෑ ය දිට්ටිය තුළ ගිලීමක් මිසක යදිටියෙන් එතරවීමක් නෑ භවය තුළ පැවැත්ම තුළ ගිලීම මිසක එතන එතරවීමක් න පංච කාමයන් තුළ බැසගැනීම ගිලීම මිසක එතනින් එතරවීමක් නෑ. එහම් ගොන්න භාග්‍යතුන් වහන්සි පෙන්නන්නේ මේ කාරණාවතමයි මේ. අවිද්‍යාව තුළ පිහිටුවොත්මකද වෙන්නේ. අවිද්‍යාවම ගිලනවා. තොේ අවිද්‍යාව තු පිහිටුවෝතුන් ඊලාට මකදද වෙන්නේ. ය විද්‍යාාව තුළම දිට්ටි ගත වෙනවා ඒ දිට්ටිගතවීම තුළම කටයුතු කරගෙන යනකොට පැවැත්මට අහුුවෙනවා. ඇයි දුෘෂ්ටියයක් ලෝකෙ තියෙනවනක් සෑම දුෘෂ්ියයක් මේ හම දුෂ්ටියාක්ම තියෙන මොකද එතරටද පැත්. අන්න එනිසාඒ පැවැත්ම තුලම ගිලෙන්න්න පටන්ගන්නවා.ඒ පැවැත්ම වෙන මොකට වන්නුඒ පැවැත්ම තුළ ක්‍රියාත්මක වෙන්නේ පංච කාමයන් කාමය තමයි කියත්ම කන්නේ ඒනම් ඔන්න ජීවිතයේ ජීවත්වනවා කියලා පැවැත්ම පවත්වනවා කියලා ජීවිතයේ කටයුතු කරනවා කියලා සිද්ධ කරන්නේ මේ ඕගේ තුළ පිහිටනය එනම් බුද්ධ වචනය ප්‍රහරුවම ඕගේ තුළ පිහිටපු ඇත්තු හැමෝම සියලුම සත්වයන්ට සිද්ධ වෙන්න මොකක් කරන්නටද මේ ඕගේ ගිලෙන්ට දැ ඕගේ පිහිටලා කොපමන වෑයම් කළත් අවිද්‍යාව තුළ පිහිටගෙන අපි වෑයන් කරනවා මොකටද මේකෙන් නිදහස්සන වෑයන් කරන අපි මොකක් කරගෙනද ගේ තරණය කරන්න හදනවා අවිද්‍යාව මත පිහිටලා දිට්ටිය මත පිහිටලා භවේ මත පිහිටලා කාමේ මත පිහිටලා එ දැන් අපි හිතමු අපිට ඒවාගේ තමයි ගතට පස්සේ අවිද්‍යාවෙන් තමයි ගෝනරෘතකුක්කුරරුත අස්සෝචච මෙගේ වෘතවලට මිනිස්සයොමු වෙලා තිය සුනකරුතවලට ඒක ක්‍රමයක් මාමම පැහැදිලි කරන්නේ. එතට ඒවාගේ අවිද්‍යාවේ දුෘෂ්ටිගත වෙලා යම් ෘතයක් තුළ පිහිටලා එය උත්සහවන්ත වෙන ඕග තරණය කළන්න ඒ වෘතය තුළින් ඉ දිට්ටිය තුළින් හැබ එතන එතරවීම අත්තියයි ද පැත් පැවත්මක්තිේද පැත්මක්තිවා. ඒත් එතනත් ඒ පැවත්ම තුළ යම්කිසි රූපරාගයකට හෝ අරූපරාගයකට හෝ කාමරාගයකට මැදි වෙනවා. මොකද පැවැත්ම පවත්වන්න පුළුවන් ඕනොම දෘෂ්ටියයක් තුළ පිහිටල එක්ක කාම භවයක් තුළ එක රූප භවයක් තුළ එක රූප අන්න ඊට පස්සේ රපකාම භරූප භවය තුළ පැවැත්ම සිද්ධ කරමින් ඒ රූපකාම රූපක්කාම තුළ ගිලනෝ. දැන්හෙන අපි කල්පනා කරන්නට වටිනවා එතකොට සිද්ධ වෙන්නේ ඒක තුලම පිහිටල පිහිටලා ඒකටම වෑම සිද්ධ වෙනවා මිසක වෙන යමක් සිද් වෙන්නේ එදෝට කියනවා මේක තුල පිහිටලා කටයුතු කළොත් මොකක් කෙනවද ගෙලනෝ ඒවගේ මේකට වෑයම් කළෝම කද වෙන්නේ ඉල්පයනුව ඉල්පයනවා කියන්න කද පිනා යනවා ඉක්මොවයනවා ඉපිලි යනවා එතකොට දැන් අපි කල්පනා කරන්න ටෝන අපි අවිද්‍යාව පිහිටලා කොපමොනුස් සහ කළත් අවිද්‍යාවෙන්මයි පිනායයාම සිද්ධ වෙෙනෙන එදෝොට දිට්ටියක් තුළ කොපමනවීර්ිය කළත් එදිට්ටියෙන්මයි ඉල්පයන්නේන එදිට්ටියමයි තමන්නවාහගෙන් තමන් උතුරල යන්නේ ඒදිිට්ටියෙන්මද නැද්ද ඒදිට්ටි ගතයෙන්මයි යදෝට උතුරන්නේ භවයෙන්මයින ඒ දිට්ටියටආණඩුකූලව පැවැත්ම පවත්වනය කර එක කාම භාවයක් තුළ ඉල්පයානෝ එ රූප භවතුළ ඉල්පයානෝ එක අරූප පවතුල ල්පයන න්න එතනින් එහාට අපි තේරුම් ගන්න ට්‍රෝණ හෙමනම් අපි පිහිටා සිටිමින් ගන්නා වූ වෑයමෙන් ඕග තරණයක් කරන්නට පුළුවන්කමක් නෑ පිහිටා සිටමින් කොපමන බෑයම් කළත් ඒක තුළම ගිලමින් ඒකෙම ඉක්මවා යනවා ඒ තුළම ඉල්පයනවා මිසක අවබෝධිකට පත්වීමක් සිද්ධි වෙන්නේ නෑ. එ ඔන්න අපි කල්පනා කරන්නට ඕන ජීවත් වෙනවා කියලා සිද්ධ වෙන්න හෙමනම් මෙන්න මේ විද්‍ය පැවැත්මක් දන. ජීවත් වෙනවා කියල සිද්ධ වෙන්නෙම අවිද්‍යාවේ පිහිටමෙන් මහවීර්යක් ගන්නවා. යම් දුෘෂ්ටිගතවල පිහිටමින්ඒ දෘෂ්ටිය තුළ වෙහෙස වෙනවා. භවය තුළ පිහිටමින්නේ භවය තුළ වෙහෙස වෙනවා. කාමය තුළ පහිටමින්නේ කාමය තුළ විහෙස වෙනවා. එතපට අවිද්‍යා දිිට්ටි කාම භවතුළම ගිලමින් ගිලමින් ඉල්පයමින් පැවැත්ම පවත්වා. දැ අපි ජීවිතය පිනා ගිහිල්ල තියන්නේ මොකක් තුළද. අවිද්‍යාවෙන් උතුරනවාද නැද්ද. අවිද්‍යාවෙන් උතුරනවා. දිිට්ටිවලින් උතුරනවාද නැද දෘෂ්ටිවලින් දෘෂ්ටිවලින් උතුරමින් පිනායන. භවය තුළ පැවැත්ම තුළ පැවැත්මෙන් උතුරනවද නැද පැත්මට වශය කටයුතුල පිනාගිහින්තියන්න. එදොට කාමයන්ගෙන් පිනායනවා. ඔන්න ඕක තමයි එම නම් භාග්‍ය උතුන් වහන්සේ පෙන්නුවේ පිහිටලා ගන්නා වූ වෙහැයිමෙන් පුළුවංකමක් නෑ මෙ ෝගේ තරණය කරන්නට. එදොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නවා පිහිටා සිටිය කල ගිලේය වෙහෙස්තුුණු කල ඉමය ඉල්පයන දැන් එනම් ඔන්න කල්පනනා කරන කොට අපිට තීරණවායි කාරණාව බොහම පැහැදිලි. එනම් ඕගේ පරණය කරන්න තියන කරම භාග්‍යවතුන් වහන්සිේ පෙන්නනවා නොපිහිටිමින්ද වෑයම් නොකරමින්ද ඕෝගේ තරණය කළා නොපහිටමින්ද වෑයම් නොකරමින්ද මේ ඔගේ තරණය කලා කියලා භාග්‍යවතුන් වහම් සි පෙන්න නම්. කොහොමද නොපිහිටමින් ්‍යෑයම් නොකරමින් ඔගේ තරණය කරන්නේ දැන් අපි බොහෝ වෙලාවට හිතනවා මේක තරණය කරන්න කොතනාරි අපි පිහිට අන්නුවන කියලා බොහෝ දෙනෙක් සසරෙන් එතර වෙන්නට සසර සැඩපහරෙන් එතර වෙන්න කල්පනාකරමින් මොනවා හරි දෙයක් හොයාගෙන අනවද නැද මොන වාහරිවාාගෙන යනවා. විවිධ වි්ධ ක්‍රම අනුගමනය කරනවාද නැදද අනුගමනය කරනවා. හැබැයි එ මොන ක්‍රමය අව අනුගමනය කළත් එතන කොපමනවෑයමක් කළත් කොටුවෙන්නේ අවිද්‍යාවටයි දිට්ටියටයි භවටයි කාමයටයි. මොගත චත්‍රරාරි සත්‍යය තුළ කටයුතු කළේ නැත්තන් චතරාරි සත්‍යට අනුගත නොවනත්. පටිස්සවප්පාදයට අනුගත නොවනොත්තුන් පිහිටන්නේ නැතුූ බෑයම් නොකර තරණයක් කරන්න පුුලුවන්ක මොටනෑ. පිහිටනකම්ම වෑයම සිද්ධ වෙනවමද නැද මේ දෙක කාරණ දෙකක් විදියට පෙන්නවාට අවිද්‍යාවය පිහිටුව අනිවාර්රම් බෑයම් කරට වෙනවා. දිිට්ටි ගත වඋනොත්තේ දිට්ටිය තුළ අනිවාර්යම් බෑයමක් කියදෙනවා. ඊලාන්ට භවය තුල පහිටලා භවය පැවැත්මට වැෑයමක් සිද්ධ වෙනවා. ඒකනේ බහෝ වෙලාවට අවිද්‍යාවෙන් යුත්තව නො නොයක භාවනා ක්‍රමතියෙනවාන දෘෂ්ටිගතවිච්ච. බුදුරජාන් වහන්සි චතුරාරි සත්‍ය මූලි කරගෙන නොපෙන්න්නපු භාවනා ක්‍රමයන්තියනවා. ධ්‍යාන ක්‍රමයන්තියනවා. ද අවිද්‍යාව නිසාම ධ්‍යානයකට දිට්ටිගත වෙලා ඒ භාවනාක්‍රමයකට දෘෂ්ටිගත වෙලා කටයුතු කරගෙන ඒකට බෑයම් කරගෙන ගියොත් එතනදී එක්කෝ රූප භවයක් හවා රූප භවය පැවැත්මක් උපදිලවා. දැන්ඊට පසේ භවේ පවත්වන්නමකක්ද කරන්නේ ඒකට වෑයන් කරනවා. ඉතින් ඒක කුමනහෝ රූපකාමයක්කෝ අරූපකාමයක් වෙන්න පුළුව. එදෝට දැන් ඒකම කාමයක් බවට පත්වෙලා ඒ වෙනුවෙන්ම වෑම් කරනවා ඒකෙම ඉපිළි යන අයකෙන්ම ඉල්පයනවා ඒක තුළම ගිලෙනවා මිසක චතුරාරි සත්‍යවබෝධයක් නෑ වෙනමම තැනකාතරමංගීමක් සිද්ධ වෙනවා. වෙනමම තැනක්ව කොහම ගත්තත් අර සතරමහාෝග ඇතුළම තමයි. එනිසා මේ ඕගයෙන් එතරවෙන්නට නම් අපි නොපිහිටමින් පෑයම් නොකරමින් ජයන වැඩපිළිවෙලක් මාර්ගපිති පදාවක්ක උපදවගන්නට වූමනාටරනවා එ මාර්ගය උපදවගන්නට පෙතිපදාව උපදවගන්නට භාග්‍යවතුන් වහන්සේ අපිට මග පිළිවෙ තක් පින්නනවා ඒකට අපි කියනවා පටිච්චි සමුප්පාද ධර්මය ඒකට අපි කියනවා තවිදිියකින් ගත්තොත් චතුරාර්ය සතතිය මෙ මේ අවබොහෝ දෙෙන් තොර අපිට නොපිහිටීමක් කරන්නට පුළුවන්කමක් නෑ වෑයම් නොකිරීමක් සිද්ධ කරන්නට පුළුවන්කමක් නෑ දැන් අපි මෙහෙම හිතමකෝ අපි බොහෝ වෙලාවට මේ චතරාය ශක්ති ධර්මය ගත්තට පස්සේ අපි එතනවා බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරතමයි දුකින් එතර වෙන අපි ඔලුවට එන්නේ ඕක තමයික පාට්ටම හැබැයි එම නෙවේ කිවොත් දුක නැති කරන විදිහ ෙවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළයකිවොත් තරහත් යනවා ඒ තරම්ම දුෂ්ටිකතයන්ට කොටවෙලා දැ අපි කල්පනා කරලා ගත්තු තින් අපිට අද දුක ඇත්තක් කලාද නැද්ද අපිට අද දුක ඇත්තක් කලා අප හිතාගෙන දුක කියන කාරණාව මේ ලෝකෙ තියෙන යථහාර්ථවාදී ඇත්ත කියලා දුක ඇත්තක් නං අපිට කවදකවත් බුදුරජාණන් වහන්සේ නැවත දුකාර්රි සත්‍යයක් පෙන්න්න වධාරන්නේ එනම් යතාර්තය බවට පත්වෙෙන්නේ දුකද දුක සතතියද අපිට වෙලා තියෙන්නේ අපි දුකත් දුක සත්‍යයත් අතුර වෙන සඳුනන්නේ නෑ එනිසා අපි අද දුක ඇත්තක් කරගෙන දුකමත පිහිටලා දු දුක නැති කරගන්න විහෙස වෙනවා අදර ඇත්දවා හැමයි කවදාකවත් ඉක්මීමක් නෑය දුකෙෙන්ම මොකක් කෙනවාද දුකෙන්මල් පයනවා තම සිද්ධ වෙත් අපි දුකමත පිහිටලා දුකෙන් නෙතර වෙන්න මහ වෙහෙසක් ගන්නවා ඇයි අපි පුංචි කාල ඉදල බැලුවම අපේ ජීවිතය දුකමතමත නැද්ද පිහිටගෙනදන්න ඒක ඇත්තක් කරගෙන ඒක මැත අපි ැහගන්නද නැද්ද ඒ ගිලි ලද නැද්ද දැන් කල්පනා කරන්න ඒ ගිලිච්චයකෙන් නිදහස්සෙන් අපි වෑයන් කරන්නේ ඒකෙම පිහිටලද නැද් අපිට දුක ඇත්තක් වුණේ මොකක් නිසාද අවිද්‍යාව නිසා එක අපිටහද තේරෙන්නේ එක දෝර ගැහන්න වෙනවා. ඒ දුක ඇත්තකරගත්තා අවිද්‍යාව නිසා ඒතුලාි දුෘෂ්ටි ගත වෙලාද නැද්ද ඒ තුලාි දුෘෂ්ටි ගත වෙලාද. ඒ දුෘෂ්ටිය තුලාි පැවැත්ම පවත්වනවාද නැද්ද. අනේ මට මේ වගේ දුකක් එනවය දැන් අපි මොකක්ද කරන්නේ අපිේ පැවැත්ම පවත්වන ගමන් අපි මහා වීර්යක් ගන්නවා මොකටද වෙහසක් ගන්න ඒක පිහිටලා දුකනැති කරන්න අපි මොකක්දගන්න වීය අපි රැකියාවන් කරමින් හරි හම්බු කරමින් බිවාහවෙමින් දරුමල්ලො හදමින් කාමබෝගී දේවල් අපේ ජීවිතේ කුතුකරගනිමින් අනාගත මහා බලාපොරොත්තුවක් ීවිතයට තියාගන්න හැබ අවබෝධයෙන් ද අනවබෝධයෙන්ද මෙසියල්ල කරන්නේ අනෝබෝධයෙන්. දැන්ගොන්න අපි කල්පනා කරන්න ඕන ඒ අතරර අපි මොකක්ද කරන්නේ. අපිට බුදුදහමට අපි අනුගත වෙන්න හදනො ඒත් මොකටද. අවිද්‍යාව තුළ පිහිටල දුක ඇත්තක් කරගෙන දුක නැදි කරගන්න. ඒ නිස්සා පි මොකක්ද කරන්නේ ඒ වෙනුවෙන් බෝධි පූජාපවත්වනවා යාග හෝම කරනවා විවිධ පුද සත්කාර කරනවා හැව මොකත්තුළද අවිද්‍යාව තුළ දුෂ්ටිගතවෙලා. හැබැයි ඒ සියල්ල කළ යුත්තය අවිද්‍යාව තුළ දුෂ්ටි ගතවීමකින් තොරවයි. අවබෝදය තුළ මිසකානෝබෝධය තුළ මොනවා කළත්න් අවිද්‍යාවෙන් දුෘෂ්ටිගත වෙලා මොනවා කළත් ඒක භවයෙන් කාමටය දෙන පාරක්මිසක සතර හා ඕගේම ගිලන පාරක් නිිසක කවදාකොත් එතරට යාමක් සිද්ධ කරන්න බෑ එතරට යාමක් සිද්ධ වෙල්නිිත් නෑ භාගවතුන් වහන්සි පෙන්නන්නේ පටිච්ච සමුපාද ධර්මයට අනුකූලව බැලුවම දුක සමුදේ වෙන්නේ මොකක් නිසා කියලද දුක සමුදයවෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යා ප්చ සංකාර සංකාර ප්చ බిஞஞානම් බిഞාන ප්చ නමරූපන් நாමරූප පච්චා සලාயතනම් සලාயතන ප්చ පස්ස පස්ස ප්చ වේදනා වේදනා පච්చ තන්හා තහා ප්చ උපාධනම්. උපධාන පච්చා බව බවප්చ ජාති ජාතිප්చා ජරමරනම් සෝක පරිදිී දුක්කදහමනස පහයාසා. සම්භවන්ති ඒෝමී තස්ස කියව ලස දුක්ක් අන්දස්ස සමුදියෝ හෝතයි. අවිද්‍යාවෙන්ද නැද්ද මුළු පටි සවපාදයම සමුදය කරන්නේ අවිද්‍යාව. තොර අවිද්‍ය දෘෂ්ටියක් කළ හලා නැදද එම් දෘෂ්ටියක් කියන්න ඇත්තකටද බොරුවකටද. එනම් ඒ දෘෂ්ටියක්න දෘෂ්ටි කාන්තාාරයක් බදුජාණ වහන්සේ පෙන්නන්නේ මේ එක? ලේසි පහසු දෙයක් නොවේ දෘෂ්ටි කාන්තාරයක් දුෂ්ටි විසෝකයක් දුෘෂ්ටි මහා සාග්‍රයක්. හැබැයි අවිද්‍යාව නැමති මහා දෘෂ්ි කාන්තාරය තුර දෘෂ්ටි මහා සාගරයෙන් දෘෂ්ටි විශෝකයෙන් ගොඩනගපු අංගටිකක්දන ධනිත් අංගය කොළාන්න. ? ද අවිද්‍යාව මහා දෘෂ්ටියක් නං අවිද්‍යාව ප්‍රත්තිය කරගෙන ගොඩන ගැෙන. සංකාර විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්හා උපාධන, භවජාති ජරා මරණ කියන මෙ සියලූ කාරණාටික මොකක් වෙන්න මෝනද. එයා දුෂ්ටියෙන් සමුදේ කරන්නේ දුෂ්ටියම සක දුෘෂ්ටියෙන් එතරවීමක් බලාපොත්තුවයෙන පුළුවන්. දෘෂ්ටියතුළ පිහිටලා කරන හැම වෑයමක්ම දුෘෂ්ටි ජාලයක් මිසකම ඒකේම ගිලීමක් මිසකම. ඒකෙම ඉල්පයාමක් විසකම එක ඇත්තක් යථාර්ථයක් බවට පත්වෙන්නට බැ. හැවි වචයනයට විතරක් අවිද්‍යාව දෘෂ් සංකාරය ඇත්තවෙලාග නැන්ද. සංකාර ඇත්ත වෙලා විඤ්ඥාන ඇත්ත වෙලා නාමරූප ඇත්ත වෙලා සලා එතන ඇත්ත ලා ඉස්පරසය ඇත්ත වෙලා වේදනාව ඇත්තක් වෙලා දුෘෂ්ියයක්ක්නොවයක පරම යථාර්ථය බවට පත් වෙලා. එතවට උපාධානය භවය, ජාතිය ජනාමරණ සියල්ල අපිටාද මොකක් කලාද ඇත්ත වෙලා දැන් ඒක ඇත්ත වෙලා කියලා කියන්නේ ඇත්ත තුළ පිහිට නවා කෙලේ පිහිටලා තියෙන දෂ්ටියක් තුළද නැද්ද.ඒ පිහිටලා තියනෙ තව පැත්තක ගත්තොත් අර ඕගය තුළමද නැද්ද ඕය තුළමයි. දැ ඒක තුළ පිහිටලා කොපමනවෑයම් කළ දුකදුරු කරන්න කරනවෑයම දුකේ පිහිටමින් දුකදුරු කරගන්න කරනවෑම හරිින් ජාතිය පිහිටමින් ජාතිය දුරුකරන්න වැෑයම් කරනවා. භවේ පිහිටමින් භවේ දුරු කරන්න බෑයම් කරනවා. උපාධානයේ පිහිටමින් උපාධානය දුරුකරන්න බෑයම් කරනවා. තන්නාවේ පිහිටමින් තන්හාාව දුරු කරන්න බෑයම් කරනවා. වේදනාවේ පිහිටමින් වේදනාව දුරු කරන්න බෑයම් කරනවා. ස්පාර්සයේ පිහිටමින් නිස්්පාසය දුරුකරන්න බෑයම් කරනවා. සලායතන තුළ පිහිටමින් සලායතන දුරුකරන්න වෑයම් කරනවා. නාමරූපයේ පිහිටමින් නාමරූප මනගරන්ඩද. දුරුකරන්න වෑම් කරනවා. දිඤ්ඥානයේ පිහිටමින් විඤ්ඥානය දුරුකරන්න බෑම් කරනවා සංකාරයේ පිහිටමින් සංකාරය දුරුකරන්න වෑම් කරනවා අවිද්‍යාවේ පිහිටමින්. අවිද්‍යාව දුරු කරන්න හයම් කරනවා. හරි අයිද වැඩේ මේ හරියන්න. එනම් ඔන්න අපි නොදන්නා දේතමායි අපිට ද අවිද්‍යාව කොයිතරම් ප්‍රබල දෙකිව. අවිද්‍යාවය දුෂ්ටිගත විච්චා අපිට පටිච්ච සමුපපාදය සමුදයමස දුකමමිසක දුකාර්ය සතතිය පෙනීමක් දුකත් දුක සමුදයත්මයි සිද් වෙන්. ඒ අ ද්‍යාව පහිට ලාපිහිතනවාමකක්ද අපේ ජීවිතය මේ සංකාර අපි කරන සෑම ක්‍රියාවලියයක්ම අපිට හිතන සෑම දෙයක්ම අපි මේ අදදකින සෑම දෙයක්ම අපි ජීවිතය කටයුතු කරන හැමතැනම අපි විඳන වේදනා සියල්ලක්ම මේ ඔක්ක මොනා වෙලාද අපිට ඔක්කොම ඇත්ත වෙලා. ඒ ඇත්ත රච්ච තැනක කොපමන නම් දෘෂ්ටිගත වෙනවද කියන දුෂ්ටියවත් අපිට තේරෙන්නේ ෑ. එරං ඒ දෘෂ්ටිය තුළ ප්‍රබලවම බැහැගෙනද නැද්ද. පිහිටලද නැද්ද. එහනම් මේ දෘෂ්ටියේ පිහිටපු අපි ගිලෙන්නේ අවිද්‍යාව තුළමයි. ඒ දෘෂ්ටිය තුළමයි. භවය තුළ මයි. කාමය තුළමයි මඩගුරු තුළමයි. ද මේකේ ගිලිච්චාපී මේකේ ගිලිලා හෑයම් කරනවා කනවා කනවා මේ ඇතුළෙමද නැදද මේ ඇතුළෙමයි. හරියට ලිඳක්කට වැටිච්ච මැඩියට එතනින් එහාට උඩ ගොඩ නොපෙනවසේ අපි මේ අවිද්‍යාව නැමැති ගොහරුවට සීම වෙලා. දැන්හෙනම් කල්පනා කරන්නට වෙනවා දුක ඇත්තක් ද දුෘෂ්ටියක්දේමවා. දුක දෘෂ්ටිය කියන කොටක් අවුල්ලගේ හැබ අවුල්ලු නාට දුක දුෂ්ටියම්ම තමයියේ ඒක බුද්ධ වචේ නනේ අවිද්‍යාව දුෂ්ටියක් නං අවිද්‍යාවෙන් උපන්සිල්ල දුෂ්ට ජාතිය දෘෂ්ට බවය දෘෂ්ටියක් උපාදානයේ දෘෂ්ටියක් දැන් අපි බලන්න නැම දුෂ්ටි කියල කියන්නේ කියලා අපි අද කල්පනා කරන්නේ නැති එකම කාරණාව තමයි. මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු දුක්කා ආරර්ණය සත්‍යයත් දුකත් අතර වෙනස අපි වටහාගෙන නෑ. චතුරාර්ය සතතියද පෙන්නන දුක්කා ආර්ය සතතිය කියල කියන්නේ දුක්ක සමුද ආර්ය සත්‍යය කියන්නේ දුක්ක නිෝධවාආරිි සතතිය කියන්නේ දුක්ක නිරෝධගාමිණී පටිපධාර්ය සත්‍යය කියෙන හතර හතරකට පෙන්නවාට හතරමිකක් දුක දැකලා දුකෙන් එතරවෙන පාරක් නෙවෙ එහෙම දුව මීහිතනවා දුක දැකළ දුක එතරවෙන පාරක් නෙවෙයි වෙන්නේ කොහොමොද බුදු දහම ඇැ අපි ඉගනගත්ත දේෙම නොවෙන්න පුළුවම් හැ බ වෙන්න පුළුවම් බුදුදහම හැබැ හම තමයි මකත් දුකදැකල දුකෙන් නෙතර වෙන පාරක්නම් නෙවෙයි දුද දුකෙන් නෙතර වෙන පාරක්නම් නෙවෙයි දුක කියන දුෘෂ්ටියට හේතු විච්ච දුෘෂ්ටි අවබෝධ කරන පාරක් දුකදැකලා දුකෙන් ගලවෙන්ට්‍රයන පාරක්නම් නෙවෙයි දුක කියන්නේ දුෘෂ්ටියක් බව අවබෝධ කරගෙන දුෂ්ියට හේතු විච්ච දුෂ්ටිය දුරු කරන පාලක් හෙරම් බුදු දහම තියන මොකටද දුක නැති කරන්නටද දුකට හේතුව දුරන්නද දුකට හේතුව දුරු කරන්න හැබැ අපි උස්සාහවන්ත වෙන්නේ බුදු දහම දු දුරු කරන්න තිබුණු ධර්මයක් කෙල හිතාන්න කටයුතු කරනවා ඒක තම අපේ වී්‍රිය තියන්න අපේ වීර්ය තියෙන්නේ අවිද්‍යාවතුළ පිහිටලා සතරමහාෝගේ පිහිටලා ඒ නිසා අපිට නම් ගැලවීමක් සිද්ධ වෙන්නේ නෑ ඒ ක්‍රමවේදයට ඒ ක්‍රමවද්‍යය තුළෙන් එතරවීමක් ගැලවීමක් බලාපොරොත්තුයන්න පුුවන්කම ඊළඟට අපිට නොතේරිච්ච දේතමයි දුකත් දුක් ආර්ධි සත්‍යත් අතර වෙනස දුක කියන්නේ රෙදන දෙයක්න පීඩිත දෙයක්වෙෙලෙන දෙයක් අසාහන අද නැද දුක කියන්නේ. දුක කියන්නේ අසාහනකාරි ස්වභභාවයක්. දුක කියන්නේ අවිද්‍යාවෙන් උපන් දුෂ්ටිගතයක්ය දුෂ්ටි අතරමං වෙලා ඒකෙන් පීඩිත වෙලාඉන්නේ. හැම දාම දුකෙන් පීඩිතයිද නැද්ද දුකෙන් එතර වෙන්න ගන්න හැම වෙහෙසකින්ම ලැබෙන්න්නේීමම කක්ද. පීඩාවක් විතරයි වෙහසක් විතරයි දුකේම ඉල්පයාමක් විතරයි හැබැ අපි කල්පනා කරන්නට වෙනවා දුකාර්ය සතතිය කියල කිය රෙදන පෙලන විඳවන දෙයක් නොවන බව දුකාරය සතතිය කියලා කියන ප්‍රඥාවක් දුක්කේ ඥානම් දුක්ක සමුදයේ ඥානම් දුක්ක නිරෝධය ඥානම් දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය ඥානම් එනම් මේ නුවනක් දුක පිළිබඳ ඥානය දුක්ක සමුදය පිළිබඳ ඥානය දුක නිරෝධය පිළිබඳ ඥානයේ දුක්ක නිරෝධ ගාමිණී පටිපදාව පිළිබඳ ඥානය විශේෂ ඥානයක් ඕන නෑ දුක දැන ගන්ටනම් දුකාවබෝධ කරගන්නඩ විශේෂඥානයක් ඕන නෑ හැබැයි දුකාර්රිී සත්‍යවබෝධයට අඥානයක් ඕනනේ. මොකත දුකාවබෝධ කරන්න විශේෂඥානයක් ඕන්න ෑ තිරිසංගත සතාටත් දුකාවබෝධයි. ජරාමරණ දුක ව්‍යාදිි දුක ප්‍රියන්ගෙන් වෙන්වෙන දුක සෝක පරිදිේව දුක අප්‍රියන් හා එක් වෙන දු තමන්ගේ කැමැත්තට යමක් නොපෝතින කොට එන්න දුක මෙසියලු දුක් රැස හැමෝටම අවබෝධයි දුකතේරෙනවා දුකදන්නවා හැබැයි ඒ දුක ඇත්තක් කරගෙන පිහිට ලද නැද්ද අන්න එක පිහිටලා ඒක දුරුකරගන්න පාරක් හොයෙනවා ඒකට වෑයම් කරනවා නේද හැබයි ඒකට ගන්න සෑම වෑයමම අසාර්ථකයි ඇයි පිහිටා සිටිය කල ගිලේය වෙහසුණු කල ඉල්පයාය දැන් ඔන්න සිද්ධ වෙන සිදුවීම තමයි ජීවිතය බොහෝ දෙනකොට දුක ඇත්ත කරගෙන ඒ තුළ පිහිටලා ඒකට වැෑයම් කරනවා 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 හැබැයි දුකේමගිලිමින් ඒකෙම ඉල්පයනවා මිසක එතරක් පෙනන්නට නෑ එතරක් පෙනන්නට නෑ. අපි කල්පනා කලුතින් අපිට දු දුක සමුදය අවබෝධ වනුත්මකද වෙන්නේ දුක්කා ආර්ය සත දුක සමුද ආර්ය සත්‍යයත් පිළිබඳ නුවන පිහිටුවොත් නිරෝධ මාර්ගය කරන්න නමුතු මොනවාහරි වැෑයමක් කරන්න ඕනද නිරෝධමාර්ගය ප්‍රත්්‍යයක්ෂ වෙනවා දුක්කා ආර්ය සත්‍යයත් දුක්ක සමුදය ආර්ය සත්‍යත් අවබහෝධ වෙනකොට දුකේ පහිටන්නේ නැතිවයනවා. දුකේ පිහිටන්නේ නැතිවයනවා. දුකේ පිහිටන්නේ නැතිවයනකොට දුකේ ගිලෙන්නේ නෑ දැන් ගිලෙන්නේ නැත්තං අමුතු වෑයමක් කරන්න දෙයක් නෑ ගොඩ එන්නන? පිදැම්මකක්ද කරන්නේ දුකේ පිහිටලලා ඒ ගිලනකොට බෑයම් කරනවා කරනවා කරනවාකින් ඒතර වෙන්න හැවයි හැමත් දාමකක් ගන්න වෙහෙස තවත් දුකක පාල එක පෙලීම විතරයි තියෙන්නේ අසහනය විතරයි තියෙන්නේ දුක දොහමනස්සී විතරයිහිතියෙන්නේ ැ බුද්ධවාාසනයේ භග්‍යවතුන් වහන්සේ පෙන්නනමේ දර්ශනය විසේ සත්තු යතමයිමොකක්ද. දුක්කාර්ය සත්‍ය අවබබෝධ වෙනකොට පිහිටීමිවරයි. දුකාර්ය සත්‍ය අවබෝධ වෙනකොට දුකේ පිහිටන්නේ නැතිවයනවා. දුකේ පහිටන්නේ නැතිවයනව කියලා කියන්නේ. නිරෝධ මාර්ගයට මුතු විහෙසක් කරන්න දෙයක් නෑ නිරෝධ මාර්ගය ප්‍රත්තියක්ෂ වෙනවා. දැන් අපි වරදවාගත්ත මහා ප්‍රබලතනක් තමයි මේ සමුදයත් නිරෝධයත් කියෙන වචන දෙක. අපි සමුදය නිරෝධය බොෝ විදියට පටලවගෙන තියෙනවා. අපි සමුදයේ නිරෝධය අර්ථකතනය කරගන්න ඇතිරීම් නැතිරීම් ඉදිහයටට ොගක්කි දිටද ඇතිවීමත් නැතිවීමත් විදිහට අර්ථකථනය කරගෙන තියන්නේ. එනිසා අපි දුකේ ඇතිවීම දිහා බලබලා දුක නැති කරන්න විදිහක් හොයනවා දුකේ ඇතිවීම දිහා බලබලා අපි දුක නැති කරන්න විදිහක් හොයනවා හැබැයිඒ දුකා ආර්ය සතති දිහා බලලාද දුක දිහා බලද දු දිහා බලලා හැබයි දුක්කා ආර්ිශතතිය අවබෝධ වෙනකොට දුක දුරුුවෙනවා. ඇයි දුක් ආර්ිසත්‍යය අවබෝධ වෙනකොට අවිද්‍යාව දුර්ුවෙනවා අවිද්‍යාවන මතිි දුෘෂ්ටිය දුරුවෙනවා.ඒ දුෘෂ්ටිය දුරු වෙනකොට අ සියල්ලු දුෂ්ටිකතයන්ගේ මෙිදෙනවද නැද්ද. එදාට පටි සවපාද නිරෝධය පැත්තරයෙනවා නිසා සමුදේයටයන්නේ සංකාරයන්ගේ පවතින දුෘෂ්ටිය පේන ගන්නවා විඤ්ඥානයන්ගේ පවතින දෘෂ්ටිය පේනගන්නවා නාමුරූපයන්ගේ දෘෂ්ටිය පෙන්න ගන්නවා විඤ්ඥාණයන්ගේ දෘෂ්ටිය පේන ගන්නවා සලාහිතනයන්ගේ දෘෂ්ටිය පෙන්න ගන්නවා ඉස්පර්සයන්ගේ වේදනාවන්ගේ තන්හාවේ උපාධනය භවේ දුෘෂ්ටිගත සියල්ල වැටිනවා. දැන් හෙනන් අපි කල්පනා කරලා බලන්මට ඕන ප්‍රබලතම කාරණාව තමායි චතුරාරි සත්‍ය අවබෝධ කරන්නේ හතර වතාවකිද දුකා අවබෝධ කරලා පස්සේ සමද ඊඩ පස ඉඩ පස්සේ නිරෝධ මාරගයද දැන් ඔන්න කල්පනා කරන්න නිරෝධිහකිවේම කක්ද නැතිවීමද අප කියන්නේ අපපු ගමන් බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුකක් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීම මාර්ගයන් ඕහමතම අපි ගිරවෝ වගේ පුරුදුනේ හැ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන විදිනෙවෙයි පෙන්ුවේ දුකට හේතුව දුරු කරන විදිහ එක අපි කල්පනා කරන්න ටෝන අපි නොසේරෙන දේ තමයි අපි දුක කියල හිතාගෙන ඉන්නමකදද රෙදන එකක් පෙළෙන එකක් විදවන එකක් දුක බවට පත්කරගෙනක ඇත්ත කරගෙන හැබැයි බුදුරජාණන් වහන්සේ දුකාර්ය සතති විදියට පෙන්වා වදාලේ පංචු පාදානස්කන්දය ැ බදුරජාණන් වහන්සේ දුකාර්ය සතති විදිහයට පෙන්ව තුවාලෙ ද වනයක් දදයක් ගෙඩියක්ද කුණවිච්ච දෙද පැලිච්ච දෙ ද දිරච්ච දෙද වනසිච්ච දෙයක්ද භාගිතු වහන්සේ දුකාර්ය සත්‍ය විදියට දේශනා කොට වදාරන්නේ පංච උපාධනස්කන්යද දුක්ක සමුධ ආර්ය සත්‍යති විදියට පෙන්නන්නේ පං්ච උපාධානස්කන්දය සමුදය දුක්ක නිරෝධාරය සත්‍ය විදියට පෙන්න්නන්නේ පංච උපාදානස්කන්දය නිරෝධය දුක්ක නිරෝධගාමිණී පටිපද ආර්ය සත්‍යී විදියට පෙන්නන්නේ පංච උපානස්කන්දය නිරෝධගාමිණී පටිපදාව. අපිහෙමන දුක්කා ආර්ය සත්‍ය අවබුහෝධ කරනුවනම් අවබෝධ කළයුත්තේ පංචුපාදානස්කන්දය අවබබෝධ කරනවාට කියනවා අපි ලෝකය අවබෝධ කරනවා ලෝකයේ නිකං අවබෝධ කරන අනුවේ ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරනවා ලෝකංච පජානාති ලොක සමුදයංච පජානාති ලොක නිරෝධංච පජානාති ලොක නිරෝධගාමිණී පටිපදංච පජානාති ලෝකයේ කුමද්ද කියලා නුවනින් දකිනවා පජානාදිකිවේකයි. ලෝකෙ හට ගැනීම කුමද්ද කියලා නුවනින්දකිනෝ. ලෝකෙ නොහට ගැනීම කුමත්ද්ද කියලා නුවනින්දකිනෝ. ලෝකෙන් නොහට ගන්නට තියෙන පිළිවෙත මාර්ගගේ පෙදිිපදාව කුමද්දි කියල්ල නුවනින් දකි නවා. අපි කල්පනා කරන්න ට්‍රෝණ එහෙම නම්. මේ සමුදයේ නිරෝධයකයන්නේ ඇති වෙනව ඇතිවෙනවා කතාවක් නෙවෙයි ඇතිවෙන නැතිවෙන කතාවක් නෙවෙයි අපි අද වෙනෝකට මොකක්ද කරන්නේ මේ බුදු දහම විදිහටාර ගැ රූපය ගැන ඉගෙන ගන්න කොට අප රූප කලාප පෙන්කරරා රූප කලාපකඩනවා රූපය ගැන ගෙන ගණට ගිහි ෙක්ටෝ නිටෝන පෝටෝන දිහට කඩලා එමදිවට තවම්ම කක්ද කරන්නේ සුද්ධාශ්්‍රික විදිහට කඩකඩා කඩකඩා කියනවා මේ අත රගෙන මේ අතේ තියනුම නාද මෙ හරී තියනම නාද මේතිය රූප කලාප දැන් අපි හිතනවා මේ පට විය කියන එක දකින්න පුළුවන් කියලා ආපොතය ජෝවායෝකෙන සතර මහා භූතයම් දකින්න පුළුවන් කියෙන මහාම මහා මුලා සහගත දුෘෂ්ටියකින් කටයුතු සිද්ධ වෙනවා. ඇතරම පටව්‍යාපොතය ජොවායෝ දකින්න පුළුවන්ද. බුද්ධ දේශනාවට අනුකෝලෝ සබ්හන් රූපන් අනාරහමනම්. සියලු රූපය ආරමුණු වෙන්නි නෑ කෙනවා. සෙලු රූපේ අරමුණු වෙන්න නෑ කියෙන රපයට අරමුණ ගන්න බෑගුවොත්මකද වෙන්නේ ආයන්නේ රූපය ඇති බවට ඉනවාසේ ඇති රූපයකට ගිහිල්ලේ ඇති රූපය ටරමුණ ගන්න බෑක තැන්ට යනවා තො රූපය ඇති බවට යනකට රූපය ඇති බව ගන්න සක්හා දිට්්‍යිය මෙහි පතිති වෙනවද නැද එ රූපය ඇති බවට ගන්න කෙනාව මේ පැත්ති ගොඩනගාගන්න තමයි රූපය ඇති බව කතා කරන්න හෙමනම් කල්පනා කරන්නට වෙනවා පටවිය දකින්නට පුළුවන්ද දැවුණ ඕෝක කල්පනා කරන්න ඔඕන්න පටව ආපෝතයජ වායෝ කියන මේ ගති ස්වභාව ටික අපේ අඳුනගන්න ගොහොමද තද ගති බුරුල් ගති සිනිද ගති ගොරෝසු ගති හමන ගති වැගිරෙන ගති මේ සියල්ල අපි අන්ඳනගන්න හොද ඇ? අපි කල්පනා කරන්නට වෙනවා පැෙනීමෙන් නෙවෙයි මේ කඳුනගෙන තියෙන්න්නේ ඔ අපි කායිවිඤ්ඥානයෙන් මේ කඳුනගෙන තියෙන්නේ එතවට අපි අද දවස ඉන්න මුලාම මුලා දුෘෂ්ටියය තමයිමකක්ද. ඇහැක් කනක් නාසයක් දිවක් සරීරයක් දරාගත්තා වූ පුද්ජලයක්කො මුණගැහෙන වාය කියන ප්‍රබලතමා විද්‍යාවතුලින්වා ඒ තරම් නිත්‍ය සං්ඥාවක් ේතරම් ආත්ම සං්ඥාවක් තුළ බැහැගෙන ඉ අපිට බුදුරජාණන් වහන්සේ ඇහැ රූපචක්ු විඤ්ඥාන සමුදය දම්ම විදියට පෙන්න නන ගදද ඇහකණ නාසය දිවසරීරයත් රූපසද්ධ ගන්ද රස ඉස්පර්සත් චක්කු සෝතගාන දිව්‍යාකාය මනෝ විඤ්ඥාන ටිකත් මොනාමද සමුදය ධර්ම. තො සමුදය ධර්ම කියනකට තියෙන ධර්මයක් කියලා ගන්න පුළුවන්ද ෑ තියෙන ධර්මයක් කියලා ගන්න බෑ. එත වට නිරෝධ ධර්මකුවම නෑ කියන ධර්මයක් කියල කියන්නට පුළුවන්ද එත් බෑ. දැන් අපිට මේටික සමුදය ධර්ම විදිහයටට අප වෙන්න්නනවා නිරෝධ ධම්ම විදිහයටට අප පවෙන්න නවා. හැබැයි බුද්ධ දේශනාව තුළ තියෙන්නේ සමුදහය දකිනකොට නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන පිළිියොතා. ගත්ද සමුදය දකිනකොට නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන පිළිොතා. අපි අද සමුදය නිරෝධය කොහොමත් දකින්නේ. මෝතක් මෝතක් පාස රූප කලාප ඇතිවෙවී නැතිවෙවී යනවා. මෝතක් මෝහතක් පාසා හිත ඇතිවෙී නැතිවෙවී බිඳිබිඳී යනවා. කයත් ඇති හිතත් ඇති වෙනවා නැති වෙන ඇති වෙනවා නැතිවෙන. ැිමගද කරන්නේ ඇතිවීම නැතිවීම් බලවා වැඩි හරියෙන්ව වැඩි හරියන්නේ මොකද ඇතිවෙන එක ඇත්තක් කරගෙන තමයි නැතිවෙන එක ඇත්ත වෙන්නේෙන දැම් බුද්ධ දේශනාවේ අවබහෝධ කරන්නේ අනිත්‍ය වූ දුක්කොවු අනාත්මෝ වූ ධර්මතාවයක් දැන් අපිට අද ඇතිවීම මොනාවෙලාද ඇතිවීම නිත්‍යය වෙලා ඇතිවීම මකක් කරගෙන තියන්නේ ඇතිවීම නිත්‍ය කරගෙන ඇතිවීම ඉස්තිර කරගෙන ඇතිවීම ඉස්තිර කරගත්තා අපි නිත්‍යය කරගත්තා අපි දැන් නැතිවීම ඉළඟට නැතිවීමත් නිත්‍ය කරගෙන නැතිවීමත් ඉස්තිර කරගෙන හර ඇතිව නැතිවීම් බලන අපි බලන්නේ අනිත්‍ය සං්ඥාවද නිත්‍ය සංඥාවද ඇති නැතිවම් බලනාපි බලන්නේ අස්තිර සංඥාවද ස්තිර සංඥාාව එ ස්තිරභාවය වඩලා අනිත්‍යාව බෝධ කරන්නට පු බොහෝ දෙනෙක් ඇතිවීම නිත්‍ය කරගෙන ස්තිර නැතිවීම නිත්‍ය කරගෙන ස්තිර කරගෙන ඒකේ පිහිටලා ඒකේ ගිලලා ගිලිලා ගන්නවා බෑයමක් මොකට ද නිවනට යන්න පුුදුම වැෑමක් ගන්නේ එක පුදුමාකාර බෑමක් එක පුදුිම දෘෂ්ටි කාන්තාාරයක් ඒකට හේතුව තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු මේ ධර්මතාාවේ තියෙන ගාම්බීරත්වය බටහගන්න බැරි විච්චේ එක. මොකද මේ පටිච සවෞපාද න්‍යාය බැහැර කරමින් ධර්ම අවබෝධට යනය එකයි හේතුව. පටිසම්පාද න්‍යාය බැහැර කරමින් අපිට කවදාකවත් පටි සම්පාදය අවබෝධ කරන්නකළුවන්ද. බ මොගද පටිසම්පාද න්‍යායෙන් තොරවු පටි සම්පාද අවබෝධයක් නෑ. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉඩන්නු පජ්ජතිී. ඉමස්ම නසත්තිී ඉදන් නහෝතිී ඉමස් නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇතිකල්ලීම මේ වේ මේ උපදීමෙන් මේ උපදී මේ නැතිකල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මෙෙන් නූපදී. එරම් මෙන්න මේ න්‍යායෙන් පරිබාහිරවා පිට ධර්ම අවබෝධිට ඇන්ට බෑ. මේ ඇතිකල්ලි මේ වේ මිසක මේ නැති කල්ලි මේ නොවේ මික ඇති වෙලා නැතිවෙනවා කියලා පි සම්පාද නයාය. සඳහන මේක නිසා ඒක වේ කියන්න බෑ දැන් අපි කියන්නේ ඇති විච්ච නිසා නැති වෙනවා මේක නිසා ඒක වෙනවාලු මේ නිසා ඒක වෙනවාලු මේ ඇති කල්ලි මේ වේ කියන්නේ දෙවතාවකදී සිද්ධ වෙන ධර්මයක් ගැන කතා කරන එකක් නෙවෙයි අපිට පැහැදිලිවෝොම පේනවා ඇතකොට අපි වරද්දා ගත්ත මහා මුලාවක්තියවා මොකක් කතා කරන්න ගිහිල්ලද ර කලාපත් කතා කරන්න ගිහිල්ලා චිත්තක්ෂණයක් කතා කරන්න හිල්ලා. එතමට අපි කල්පන කරන්න ටෝ චිත්තක්ෂන රූප කලාප බොහෝ දෙනෙක් කහිතාගෙනින් අභිධර්මය සඳහන් අභිධර්ම පිටකේ තියෙන දේශනා කියලා. හැම අභිධර්ම පිටගේ කොහෙවත් චිත්තක්ෂනයක් ගැන කතා කරන්නේ නෑ කිං්චක්තන දාහතක් ගැන කතා කරන්නේ නෑ. පලාපයක පැවැත් මක් ්‍යැන කතා කරන්නේ නෑ එතකඩ රූපකාණ්ඩේට අප ඇවිල්ල බැලුවත් අභිධර්ම පිටකය දම්ම සංගනී පැකරණයට අදාළව පෙන්නන්නේ සබ්බන් රූපන්න හේතු අහේතුකම් හේතු විප්ප යුත්තාම් අනාරම්ම නම් විදියට බෝකාරණා පෙන්නවා. දොර අපි කල්පනා කරඩ නතන සබහන් රූපන් අනාරම්මණන් කියන කාරණනාව පැහැදිලිවම භාග්‍යතුන් වහන්ේ දේශනා කරද්දක අපි රූප කලාපයක් කල්ලගෙන පටිත් සම්පාදනියයෙන් බැහැට යන් හදනවා. ර ඉමස්මින් සති ඉදන් හෝතී කියනකොටම මේ ඇති කල්ලීම මේවි මේ ඇතිකල්ලිම මේේ මේක නිසා ඒක වේෙනවේ දැන් ඇති වෙලා නැති වෙනවා නම් මේකඋනාම අරක වෙනවා දැන් ඉන්න නිතිති සං්ඥාාවද නැද නිත්‍ය සංඥාව ස්තිර සංඥාවේ එනිසා ඔන්නන් අපි කල්පනා කරන්න ට ඕන බුද්ධ දේශනාව කියලා කියන්නේ මොහතක් මෝතක් පාසා ඇතිවෙන නැතිවෙන යමක් දැකීම නම් නොයි ඒක පැත්තකින් නිත්‍ය සංඥාවට ඉස්තිර සඥාවට වැටනවා අනි පැත්තයෙන් දුකාර්ය සත්‍යාව බෝධ වෙන්නනෑ දුකේම පිහිටනවා දුකේම පිහිටනව එතනින් එයාට ආත්ම සංඥාවට වැටනවද නැද්ද ආත්මය සංඥාවට වැටනවෙයි ර කලාපවලින් හැදිච්චි ඇතිවෙමින් නැතිවෙන රූපකලාප හැදිහැදී නැතිවෙන් අතීතයේ ඉඳල වර්තමානය ඉඳල අනාගතයේට ජීවත්වෙන්න වූ කුණුවෙන නැසෙන දිරණ කයකින් යුත් සත්ව පුද්ජලාත්මයක් තියෙනවායකෙන දෘෂ්ටියේ බැහැගන්න. එනං ඔන්නාවි පඩස් සම්පාද න්‍යායට ගලපගෙන බල කොටේ කතාව ගලපන්න බැ කොහෙත්ම ගැලපීමක් සිද්ධ කරන්නව අපි හමනන් දුකා අවබෝධ කරනවා කළම අවබෝධ කරන්නේ දුකාර්ය සතතිය වෙන්නට ඕන එ අපි අවබෝධ කළ යුත්තේ පංච උපාදානස්කන්දය එහි සමුද නිරෝධයත් මාර්ගයත් නොවද එ නිසා අපි කල්පනා කරන්න ඕන දුක සමුද අවබෝධ වීමේදී නිරෝධ මාර්ගය ප්‍රතික්ෂ විය යුතුමයි දුක සමුදිය අවබහෝදේදී නිරෝධමාර්ගය ප්‍රත්්‍යයක් සිවී යුතුමයි නැත්තම් දුකේ පිහිටලා දුකෙන් එතරවෙන්න ගන්නවෑ මක්තිිතරයි. දිරීමේ පිහිටලා කුණුවීමේ පිහිටලා ජරාවේ පිහිටලා මරණයේ පිහිටලා මේකෙන් එතර වෙන්න කොපමනවෑම් කළ වැඩක්න ඒකෙෙන්ම ඉල්පයනව මිසක. ඒ පිහිටන්නේ සතරම ෝගය තුළම මිසක සසර තුළම මිසක එතරවීමක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් කමක්න ඒනම් ඔන්න අපි කල්පනා කළේ ගත යුතුයි පංච උපාදානස්කන්දය කියන මකක්ද සරලොවම කිවෝ රූපවේදනා සංඥා සංකර විඤ්ඥානය උපාදානස්කන්දට දැන් කෙනෙකොට හිතන පුළුවන් ඉස්කන්ද ධර්ම නිතතිය කරගෙන ඉස්කන්දයන්ට උපාධනවෙලා උපාදානස්කන්ද හදනවා කියලා හම කතාවක් බුද්ධ දේශනාවන මකදද ඉස්කන්දයෝ නොද උපාධාන වෙත් උපාදානස්කන්දයෝම එහි උපාධානයෝ වෙත්කතන බුදුදේශනාව හ උපාදාන වන්නමකදද උපාධනස්කන්දේම තව මේ ඉස්කන්ද ටිකත් නිත්‍යවසයෙන් පවතින දේවල්ද ඉස්කන්ධයනට බුදුරජාණන් වහසේ දුන්න උපමාමනාද පෙනපිඩාක් පේදනාව දියපුුබලක් සඥාව මිරිගුවක් සංකාරයක ක හෙල් කඳක් විඤ්ඥානම අයාව තර පෙන පිඩ කියන්න නි්‍යයවාසයෙන් තියෙන දෙයක්ද ඉස්තිරවම පෙනපිඩ එකතු කල්ලා ගන්නට බෑහෙම දෙයක් ඇත්තටම නැති නිසා දපුුබල ඇත්තටම තියෙනවද මෙහෙම අල්ලලා ගන්න ගෙනියන්න හොල්ලන්න පුළුවන්ද බෑ දියපුුබලත්හම තියෙන නොවන නිසා පෙන්නැන දෙයක් මිසක තියෙන දෙයක් නෙවෙයි. දොර සංඥාව මිරිංගුවක් මිරිංගුව කොහෙවත් තියෙනවද තැනක පිහිටලා ඒත්න සංකාරය කෙල් කඳක් කෙල් කන්දය කොතන හරි අරටු තියෙනවාද ඒත්න වි්ඥානය මායාවක් මායාවකිවෙන් නැති දෙයක් ඇති විදිට මවපාන විිදිහ. එහෙනම් මේ රූපවේදනා සං්ඥා සංකාර විඥානපා ක්‍රියාත්මක වෙන්ටෝනි කොහොමද ඉමස්මින් සති ඉඩන් හෝති ඉමස් උප්පාදා ඉඩං පච්චති මෙ රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන පහතා විදිියකට ගත්තොත් විඥාන පච්චා නාමරූපන් එතන රූප වේදනා සඥා සංකාර විඥානවලින් අපි කතාරන කොටතාවිදිියකටක විාන පච්චා නරප ඇයිහෙමග මෙතන රූපකොටස රූපට අයිති නාමකොටස මනාටදයිති වේදනා සංඥා සංකාරටික නාමකොට සටයන රූපකොටස රූපකට සටයනවා අනනි්ටික විඤ්ඥා. එතවට මේ නාමත් රූපත් ධර්මතාටික ප්‍රක්තිය කරගෙන විඤ්ඥානය ගොඩනගැෙන බව ධර්මය සඳහන්නේ විඤ්ඥාන පච්චා නාමරූපන් නාමරූප පච්චා විඤ්ඥා නම්. ඇයි මේ අන්‍යම්‍ය කරන්නේ විඤ්ඥානය නාමරූපයක්ත් නාමරූපයම් විඤ්ඥානයත් බව ප්‍රකාශ කළේ භාගුතුන් වහන්සේ. මොකද මේ සියල්ල පැනවෙන ධර්ම මිස තියන ධර්ම නොන නිසා. පැනවෙන ධර්ම මිසක තියන ධර්ම බුදුරජාණන් වහන්සේ නිතරම පෙන්නන්නේ මෙ සමුදය දම්මන් නිරෝධ දම්මා. දැන් එෙනම් ඔන්න අපි කල්පනා කරලා බලනවා කොටිම්ම කිව්වත් අපි විඤ්ඥාන හඳුනගන්නවා චක්කු සෝත ගාන දිව්‍යාකාය මනෝ විඤ්ා විදිහයට අපි විඤ්ාන ටිකහඳරගන්නවා එමන වේද විඤ්ඥාන කියනමනා දෙතට වි්ඥානගැන්නේ චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥාන ගාන වි්ඥාන දිව්‍යාවිඤ්්‍යාන කායවිඤ්ඥාන මනෝඥාන තොර මේ විඤ්ඥානය ඇති කල්ලීම තමයි අපිට තියන්නේෙ නාමරූපයන්ගේ පහළවීමක් පෙනීම ඇති කල්ලීමද නැද්ද පේන දේ සහපයන කෙනා පැෙනවෙන්නේ පෙනීමෙන් තොරව පේන දෙයක්කෝ පයෙන කෙනෙක් පිළිබඳ පැනවීමක් කරන්න බෑ. ඇහීමෙන් තොරව ඇහෙන දේහෝ ඇහෙන කෙනා පිළිබඳ පැනවීමක් කරන්නට පුළුවන්කමක් . එනම් ඔන්න අපි කල්පනා කරන්න ටෝන. පනීම කවදාකොවත් අම්මතාත්ත දුවපුතා ඉරහඳ තාරකා ගස් ගල් බවට පත් වෙලා. ඇසීම කවදාකොවත් කුරුල්ුුවහන්ට මිනිස්සඩ අරහ මේ හඬ බවට පත් වෙලා නෑ. නි බුද්ධ දේශලාාවට අනුකුලෝ පෙනීම අරය මෙයාවත්ද පැනීම අරයවත් මොවත් ඒවත් මේවත් එයාගෙවත් මෙයාගෙවත් නොවේය පැනීම සිද්ධුවෙන් හේතු ප්‍රත්තියෙන් ඇහම අරක එයාගේ මෙයාගේ ඒ අපි හ්ුව ප්‍රශ්නයක් පේනෙ කාටද කියලා එයාට මෙයාට කියලා කියන්න පුළුවන්ද පිටි කියන්න නේතු ප්‍රත්තියෙන් පැීම සකස් කරනවා. ැ අපිට වෙලා තියෙන අපිහිතනවා ගෙඩිය පිටින් කෙස්ලොම් නියද සම්මස් නහර පේනවා කියලා පවාද දැන් අපි කෙස්ලොම් නියද සම්මස් නනාහල කෙලා මෙනෙහි කරන බවක් නොවේද තියෙන පෙනනීමත් එක්ක අපි මෙනෙහි කරනවා එරවිි කේසා ලෝමමා නකා දන්තා තචෝ කියන මෙ ත පංචක කමටහන්න දුන්න මොකටද. ඒහම හිත හිතා කෙස් හිත්‍යය කරගෙන කෙස් තුල පිහිටලා ඉන්නකොට එතරවීමක් තියෙනව හින්දද මේ අවබෝධයෙන් කළ යුත්තා. කේසා කියනකොට අපි තේරුම්ගන්න ටෝනෑ අපි මේක කෙස් සමුදය කරන්නේ මනසිකාරයෙන් මෙනෙහි කරලන එනම් පැෙනීම එකක් කෙස් කියලා සහිපත් කරන එකතාවකා. දැන් අපි සහිපත් කරන එක පැත්තක තියමු ඇයි ඒක කොහොමත් මනසිකාරයෙන් කරගත්ත හුදු මං්‍යනාවක් විතන. දැන් අපි පෙනීමට ඇවිල්ල බලනො. පෙනීම අතීතය ඉදලා එන්නේ නැති අනාගතයට යන්නේ නැති මේ වෙලා විසිද්ධ වෙනවා කිව මොකද හිතෙන්නේ. ඇයි අපි අතීතය කන කොපමන කතා කළත් අපි අතීතයේ දැක්කා ඇහුවා කිය කොපමන කතා කළත් අතීතයේ දැකපුහාපුසිියලු අත්දැකින් බින්ඳ නම් බින්ද දැක්ක නම් දැක්කේ සිහල්ල වර්තමානය වෙලාමද නැද්ද. නාගතය විඳින් නේය කියලකිවත් ඒකත් වර්තමානය වෙලාමදන ඇද සිද්ධුවෙන් ඒනම් ඔන්න අපි කල්පනා කරන්න ටෝන අපිට අදදැකීම ලබනොවන ලබන්නට පුළුවන්කමතියෙන්නේ මෙන්න මෙතන මෙතන කියලා කියන්නේ අවබෝධයට මිසක මෙතන කියලා නැවත පණවන්න ගියොත් මෙතන පනවන කෙන මොකක් කෙනවාද කෙනාව පැනවෙනවා හැයි මේ ධර්මතාව අවබෝධ කරන්නට මේකයි වචනය කතා කරන්නට වෙනවා. දැන්නම් ඔන්න අපි කල්පනා කල්ල බලනවා පේනවා කියන දේ අතීතට අයිතිත් අනාගතට අයිතිත් නෑ පේනවා කියද අතටයිති නැති අනාගත අයිති නැති වර්තමානයේ හේතු ප්‍රත්තියෙන් ද්ධ ව ධමය කොම සිද්ධවෙන් හෙතු ප්‍රතියකවීම කක්ද මේ ඇතිකල්ලින් මේ එදඒක කොහම කල පන්නේ පැෙනීම ඇතිකල්ලීම ඇහැරූප බේ පැෙනීම ඇතිකල්ලිම තමයි පේන දෙයක් ගැනත් පේන කෙනා ගැනත් මං්්‍යනාවෙන්නේ ඇහීම ඇතිකල්ලිම කන සබ්ද බේ දැනීම ඇතිකල්ලිම නාසේගන් දෙයක් දිවරසයත් අය පහසත් ගැෙන පිමකක් කරනවාද මං්්‍යනා කරනවා හිතා ගන්නවා තාගන්න බවක් නොවේද තියෙන්නේ. මනසිකාර කරන බවක් නොවේද තියන. මනසිකාර කරන බව. එහෙනම් ඔන්න අපිට තේරෙනවා මේ ලෝකය තුල එහෙම නම් කෙනෙක් ඉඳගන්න යමක් අත්තිදිනවා හැබයි කෙනෙක් ඉදගෙන යම අත්තිදිනවා කියෙන තැනට පත්වෙනවා නම් අපි කොහෙට වැටනවද. කෙෙම දකට වැටයෙනවා. එදාට අපිට මොනාවෙලාද කෙස්ල් මොනගැහිලා. ට වැටල තිෙන නිත්‍ය සංඥාවට දැන් නිත්‍ය සඥාවට වැඩිච්චාපී කෙස්ගායේ අනිත්‍යය බලනවා කියලා ඉස්තිරධර්මයක් බලනවා මකක්ද ස්තිරවම දැන් කෙස් දිරනවා. ඉස්තිරවම දැන් කස් සුදුවෙලා යනෝ. දැන් අපි කොහිතරම් මෝඩකමකට පත්වෙලා දෙකිවොතුන්. අනිත්‍යය බලන්ටා පුවපී අස්තිරභහව බලන්ටා පපී, පැෙනීම කෙස් බවට පත්කරගෙන ලොම්නියද සම්මස් නහර බවට පත්කරගෙන් ඒටිකම අම්මතාත්ත දුවපුතා අරයාමයා බවට පත්කරගෙන නිත්‍ය සඥාව පිහිටලා දැම්මකදද කරහි. දිරදිරා පොළොවට පස්සවෙලා වැනසිලා කුණුවෙලා යන බව ඉස්තිර කරගෙනද නැද්ද. ද අනිත්‍යය බලනවා කියලා දිරණකුඩුවෙන වනසෙන ස්වභාවේ ඉස්තිර කරලාදෙන? ඒ කාන්තයෙන් එනවා කියන තැන්ට පත්තිලාදන හැබැ බුද්ධ දේශනාව ප්‍රකාරවනන් ජරාමරණ අනිත්‍ය මිසක නිත්‍යය නොවේ. දැන් අපිට වෙලා තියෙන්නේ නිත්‍ය ස්ඥාව පිහිටලා අනිත්‍යය වඩනවා කියලා නිත්‍යයම වඩනවා නිතිතියම වඩනවා. එනිසා මේ වෙලා පේනවායි කියන පෙනීමෙන් තොර මමෙක්කෝල් ලෝකයක් සමුදේ වෙන්නේ. එරං ඇත්තම කතාව මේක අතීතෙන් ආපු නැති අනාගතයට ජන්න නැති. මේ වෙලාව කියලවත් අපිට නිත්‍යවාසයෙන් ප්‍රකාශ කරන්න බෑ කොතනද මේ හටගත්ති කියලා. මේ වෙලා පෙනිච්ච පෙනීම කාතුලවත් හටගත්තා නෙවෙයි කොතනකවත් හටගත්තා ඒ පෙනීම අපිට මොකක් වෙනවද.ඒ පෙනීම ඇත්තව නොදනයක්දයකි ගෙවීමක් ගැන කතා කරටුවෙන් ඒ නිසා තම අපි කියන්නේ මොහොතක් මෝතක් පාසා ඉස්කන්ද ඇති වෙනවා නැති වෙනවා කියලා කියන තැනට වැටෙන් මක් නිසාද පෙනීම ඇත්ත කර කියෙන ඇබැයි සමුදය තුළම නිරෝධය කියනම කක්ද හට ගැනීමම අපි දකිනවාමකක්ද නොහොට ගැනීමක් වචනය බරපතලා කිය නොකොටම හිතනවා ඒහන් නැති බවට වැටිලාද කියලා නෑ අපි හට ගැනීම කතා කරනවා අද නැද්ද අපි හටගත්තදේ දකිනවා අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිත්‍යය වසය නොවන මායාකාරි මිරිගුස්වභාවෙන් යුත්ත වූ කෙල්කඳේ අරටු සොයන්න වූ බඳු මගදද. මිරිගුවක් බඳු නේද. දියබුපුු ලබ් බඳූ පෙනපිඩක් බඳු රූපවේදනා සඥා සංකර්වි්ඥාල පා. නැති දෙයක් ඇතිවිදිහයට ප්‍රතාපවත් කරනවා අපි ඒ ඇති බවට ගන්නවා. හැබැයි ඇති බවට ගන්න දෘෂ්ටියක්ද නැද තියෙන්නේ. ඒක දෘෂ්ටියක් මිසක ඇති බව ඇත්තක් . ඒ නැතත් නොවේ ඇතත් නොේ ඇති බවට පෙන්න්නන හැබැයි ඇති විච්චතනක් සෙවිය නො හැක මිරංගිවේ ජලය වගේම දැන්නං ඔන්න ෝතනා අපි සමුදය දකිනකොටම දැන් අපිට දුක්වෙන්න කෙනෙක් කින්නවා යමක් තියෙනවා නෙවෙයි දැන් අපි දුකට පත්වෙනවාද නෑ පංචුපාදානස්කන්දේ දුකාර්ය සත්‍යය දකිනකට නිරෝධ මාර්ගය ප්‍රත්තියක්ෂ වෙලාමිසක දු තුළ පීටලනය දුකනෙති කරන්නන දැන් පේන දේ ඇත්තක් වුණොත්ඒ පිටන්නන්නේ මොකක් තුළද පිහිටන්නේ දුක තුළ පිහිටන්නේ ඕගේ තුළ දැ පිහිටලා කරන වෑයම තු දුකදුරු කරන පිතිපදාවක් නෑ සතරමහා ඕගේටම ආයි මැතිවෙනවා. ඇති බව තුළ පිහිටුවා කියන්නේ පිහිටවේ අවිද්‍යාව තුළමයි ඒ පිහිටුවේ දිට්ටිය තුළමයි ඒ පිහිටුවේ භවය තුළමයි ඒ පිහිටුවේ කාමය තුළමයි සතරමා ඕෝගේට වැටුණා දැන්ඒ පිහිටුවා කියන්නේ ගිල්ලද නැද ගිලුණ දැම් මේ එක තුළ ගිලුනා අය කියලා කියනෙ කොප්පමන්න උඩ පැනපැන නැටුවක් දුකතුන් කරන්න අවිද්‍යාාවෙන්ම ඉල්පයනවා මිසක. ඒ දුෂ්ටියම්ම ඉල්පයනවා පිනායනවා වහගන්නවා මිසක එතරවීමක් ගැලවීමක් සිද්ධ වෙන්නේ ෑ. එනං ඔන්න අපිට දැම් පැහැදිලි වෙන්න ටෝන දුක සමුදය දකිනකොට එ දකින්නේ චතුරාර්ය? ස නිරෝධ මාර්ගය ප්‍රත්තියක් සයි ඇති බවට පත්වෙන්නේ නෑන නැති බවට පත්වෙ ෙත් න ඇති බවට පත්වෙන්නෙත් නෑ ඇතිවීමම මකක්ද ඇතිවීමම දුෘෂ්ටයක් බව දකිනවා එතවට මෙන්න මෙතන අපි දකින්නම කක්ද. ඇති වුණ දේ කොතනකවත් ඇති නොවනු කාතුලවත් ඇති නොනු ඇති බවට පෙන්නන මිරිංගවේ වතුර හා සමාන දෙයක්. මෙන්න මේ ධර්මතාාවේ දකි නොකට දුක දුරු කරන්න දෙයක් නෑ දොකු දුරුවෙනවනේ දැන් අපිට පිහිටන්න තැනක් නැහැ දැම් පිහිටන්න තැනක් නැතිවයෙනවා යම් පිහිටන්න තැනක් නෑ කියන්නේ ගිලීමක් නෑ දැන් ඒනම් එතර වෙන්න අමුතු වැෑයමක් කරන්න දෙයක් නෑ ඔන්න පිහිටාද නොසිටිමින් බෑයම්ද නොකරමින් ඕගේ තරණය කරන්න ව මාර්ගී පිළිවෙත. නොතරණ සූත්‍රයේ තුළ භාග්‍යෝතුන් වහන්සේ කෙටියෙන් පෙන්නපු කාරණය අපි තේරෙන ආකාරයෙන් යම්කිසි විවරණයක් කරගාන්නට අදදවසය උත්සාහාවන්ත වනා. තවදුරටත් මේ අපි කතාකරපු සමුදේ නිරෝධ මාර්ග්‍යත් දුකාරය සතති පිළිබඳවත් ඉදිරි දේශනා තුළෙන් සාකච්ඡා කරගන්නට බලාපොරොත්තු වෙනවා අදදවසේදී සාකච්ඡා කරන්නට යෙදනාාව වූ මේ ධර්මකාරණාවන් උතුන් ධර්මවබෝධී පිණනිසම් හේතුවේවා ප්‍රඥඥා පෞරක් පාරමිතාවක් බවටම පත්යත්වා උතුන් ධර්මාභි සමේම වෙත්වා කලසාහදු කියලපාර්තනා කරන්න සුක හෝතු අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාපචායිනෝ චත්තාාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ හොසුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙච්චේ අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාහතයේ සමිජ්ජතුූ සුනාත දහරේද චරාත ධම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරෙන්